Hi gentlemen, welcome. අද අපි කතා කරන්නේ share split එකක් ගැන විශේෂයෙන්ම මගේ මේක අහපු නිසා මම මේ ගැන වැඩි කතා කරන්න කැමති වෙන්නේ නැහැ මොකද මම splits ගැන කලින් කතා කරලා තිබුණා. ඒ කියන්නේ share split එකක් එහෙම නැත්නම් කොටස් බෙදීමක් කියන්නේ මොකක්ද කියන එක ගැන මම කලින් කතා කරා. ඒ වුණාට මම දැන් කතා කරන්නේ apple split එක. මෙතනදී යම්කිසි confusion එකක් තියෙනවා ආසියානු ඒ කියන්නේ ආසියානු වෙළඳ පොළවල් වල කොටස් ගඳුරු කරන අයගේ ඊට පස්සේ ඇමරිකානු වෙළඳ පොළවල් කොටස් ගඳුරු කරන අයගේ මේ මේ සැරේ ඇනවුස් කරපු Apple split එකත් එක්ක confusion එකක් ඇවිල්ලා තියෙනවා. ඇත්තනම් split කියන සංකල්පය හැමෝටම පොදුයි. ඒක කිසි ගැටලුවක් නැහැ. share split එකක් කරන්නයි share split එකක් කියන්නේ මොකද්ද කියන එක. ඒ අදහස හැමෝටම පොදුයි. නමුත් මේකෙදි ලංකාවේ මාකට් එකේ එහෙම නැත්නම් ආසියානු වෙළඳ පොළවල් වල ස්ප්ලිට් එකේ දීලා තියෙන ඩේට්ස් උයි ඇමරිකාවේ ස්ප්ලිට් එකේ දීලා තියෙන ඩේට්ස් එකයි ගත්තාම යම්කිසි කම්පියුෂන් එකක් තියෙනවා. ඒසම මගෙන් අහලා වෙලා තියෙනවා. ඊමේල්ස් දෙක තුනක් මෙවලා තියෙනවා. මොකද අපි මාකට්ස් කීපයක ඉන්වෙස්ට් කරන අයත් මේක ඉන්න නිසා ඒසම මම කියන්න බැලුවා ස්ප්ලිට් එකක් ගැන පැහැදිලි කරන්න නිසා ස්ප්ලිට් එකක් ගැන දන්නේ නැති කෙනෙක් තුනක් දැනගන්න පුළුවන්. ඇත්තට මොකද ස්ප්ලිට් එකක් කියන්නේ? Apple announce කරා ස්ප්ලිට් එකක් 441 ඒ කියන්නේ හැම Apple share එකක් තියෙන කෙනෙක්ටම shares 4ක් හම්බෙනවා මේ මාසේ අන්තිම වෙනකොට. හරි දැන් Apple share එක trade වෙන්නේ ඩොලර් 400ට. මේක ඩොලර් 200 200ට ගන්න තිබුණා ගිය අවුරුද්දේ. දැන් මේක split කරපුවාම 4කට බෙදෙනවා. කියන්නේ ඩොලර් 100කට වැටෙනවා. ඇත්තටම split එකක් කියන්නේ සරලවම කිව්වොත් එහෙම. දැන් අපි කියමු ලොකු උදාහරණයක් ලොකු කේක් එකක් තියෙනවා. මේ කේක් එක රුපියල් 10ක් වටිනවා කියලා හිතන්න. දැන් රුපියල් 10ක් වටිනකොට මේ කේක් එක ගන්න අමාරුයි කියලා හිතන්න. ඒ නිසා මේ කේක් එක කොටස් 4කට බෙදනවා. දැන් ඒකට එක කේක් කෑල්ලක් කියද? 2750යි. ඒකට මෙතනදී සමස්ත කේක් එකට බලපෑමක් වෙලා තියෙනවද? එහෙම බලපෑමක් වෙලා නැහැ. විකුණන කෙනාට බලපෑමක් වෙලා තියෙන වටිනාකමට සමස්ත වටිනාකමේ බලපෑමක් වෙලත් නැහැ. රුපියල් 10ෙම තමයි. හැබැයි කේක් කෑල්ල 2.50කට ආපු නිසා හොඟක් අයට කේක් කන්න පුළුවන් කේක් ගන්න පුළුවන්. එතනදී මොකද්ද වෙලා තියෙන්නේ? එතනදී බය නැතුව පැහැදිලිවම කියන්න පුළුවන් ඩිමාන්ඩ් එක වැඩි වෙනවා කේක් වල. ඇයි මිල අඩු නිසා. නමුත් සමස්තයක් විදිහට සමස්ත කේක් එක කොටස් වලට කපවු නිසා හැමෝටම ගන්න පුළුවන් හින්දා කේක් කෑල්ල 2.750ට ඇවිල්ලා තියෙනවා. මොකද ඉල්ලුම වැඩි වීම මත මිල ඉහළ යන්න පුළුවන්. දැන් 2.75ක් වෙන්න පුළුවන් රුපියල් 3ක් වෙන්න පුළුවන්. ඒ වගේම දෙයක් තමයි සමහර සමාගම් තියෙනවා. දැන් ටෙස්ලා එකත් මේ විදිහටම ස්ප්ලිට් කරා 541 වෙනවා. නමුත් මෙතනදී බලන්න ඕනේ ඇත්තේ මේකෙදි දැන් මම කිව්වා වගේ රෙකෝඩ් ඩේට් එකක් තියෙනවා. රෙකෝඩ් ඩේට් එකක් තියෙනවා, එක්ස් ස්ප්ලිට් ඩේට් එකක් තියෙනවා. ඒ වගේ සිද්ධි ටිකක් තියෙනවා. දැන් මෙතනදී මේක රෙකෝඩ් ඩේට් එක තමයි අගෝස්තු 24. Apple සමාගම කියලා දින දිරි අගෝස්තු 24 තමයි රෙකෝඩ් ඩේට් එක. නමුත් USA ඉන්වෙස්ට් කරපු අය පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවේ එක්ක මේක කම්පයා කරොත් එහෙම ලංකාවේ අගෝස්තු 24 කියන්නේ සඳුදා දවසක්. එතකොට X split date එක කියන්නේ වැඩ කරන ඊට කලින් එන දවස ඉරිදා සහ සෙනසුරාදා නිවාඩු. එතකොට සිකුරාදා තමයි X split date එක වෙන්නේ 21 අගෝස්තු 21. එතකොට එහෙම දවසකදී තමයි මේ ඒ වෙනකොට තමයි මේ සයාස් ආරම්භ තිනුන අපිට ස්ප්ලිට් එකට කලින් ඇර ගන්නවා. නමුත් දැන් Apple වල ස්ප්ලිට් එක ගැන දීලා තියෙන විදිහට ස්ප්ලිට් ඩේට් එක දීලා තියෙන්නේ 28 වෙනිදා අගෝස්තු. ඊට පස්සේ X ස්ප්ලිට් ඩේට් එක දීලා තියෙන්නේ 31 අගෝස්තු. එතකොට කවදා මේ කොටස් ගත්ත කෙනෙක්ට මේ ස්ප්ලිට් එක එන්ටයිටල් වෙන්නේ කියන ගැටලුව තියෙනවා. ඉතින් එතනදී හුඟක් අර කම්පියුෂන් එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතනදී මේ රෙකෝඩ් ඩේට් එක අගෝස්තු 24 අදාළම වෙන්නේ නැහැ. ඔයාලා Apple වල සයාස් ආරම්භ තිනවන මෙතනදී වා හිතන්න ඕනේ නැත්තේ මේ ස්ප්ලිට් ඩේට් එක ගැන ටාගට් කරලා ස්ප්ලිට් ඩේට් එකට අරන්. ඒ හින්දා රෙකෝඩ් ඩේට් එකට පස්සේ ගත්ත අයට නම් මේ ස්ප්ලිට් එක එන්ටයිටල්. 28 වෙනිදාට කලින් ගත්ත කෙනෙක්ට පැහැදිලිවම මේ ස්ප්ලිට් එක අයිති වෙනවා. තේරුණාද? ඉතින් ඒ නිසා USA මාකට් එක වෙනස් ලංකාවේ මාකට් එකට වැඩි. ඉතින් මම හිතන්නේ මම කියපු එක පැහැදිලි ඇති. ඒ නිසා රෙකෝඩ් ඩේට් එකට කලින් සයාස් ගත්තත් රෙකෝඩ් ඩේට් එකට පහු වෙලා ගත්තත් ඒක ගැටලුවක් නෙවෙයි. Thank you very much for watching. Have a nice day.